සක්නේන පඬක නොයිමසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ සිංහල රත්න හිමි ඔබට කෙසේ බලපානවද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් 2024 වර්ෂයේ ජනවාරි මාස 1වෙනිදා සිට දෙසැම්බර් මාස 31වෙනිදා දක්වා සිංහල රත්න හිමි ඔබට සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝව තුළින් ගෙන ඒමට සූදානම්. අපි දැන් මෙතෙන් සිට බලමු 2024 වර්ෂයේ සිංහ ලග්න හිමි ඔබට කෙසේ බලපානවද කියලා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි කුජ සමග පස්වැන්නේද, සෙනසුර හත්වැන්නේද, රාහු අටවැන්නේද, ගුරු නවවැන්නේද, සඳ ලග්නයේද, කේතු දෙවැන්නේද, බුධ සිකුරු පස්වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල කෙන නොදෙනු ලබන වර්ෂයක් වෙනවා. මිල මුදල් පිළිබඳ ලාභ අඩු කාලයකි. වියදම් අධිකයි. ධන හානි අලාභ සිදුවේ. මුදල් හෝ අන්‍ය පාවිච්චි කරන බටු නැතිවේ. නැතහොත් හොරු ගනී. මේ කාලය ධන ලාභ නොලැබී යාමද නියම කාලයකි. රැකියා කටයුතු කැඩී බිඳී යයි. පෙර තිබූ තනතුරු අහිමි වී යයි. තමන්ගේ රැකී රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රස්සාව හෝ ස්ථාන හෝ වෙනස් කර ගැනීමට තද ලෙස ආසාවෙන් ක්‍රියා කරන නමුත් ඒ කරදරවලින් නිදහස් වීමට ඉඩ නොලැබෙනවා. එදිනෙදා ජීවත් වීමට කරන කටයුතු හෝ රැකී රක්ෂා නිතර අධ්‍යයන පිළිබඳ කරදර සිදුවනවා. ගෘහ ජීවිතය පිළිබඳ බැලීමේදී මාරක බය සිතවල් තිරසන් සතුන්ගෙන් කරදර හා පාඩු උසස් අය තමා සමග අමනාප වීම ආශ්‍රය කළ අයගෙන් ඈත් වීම ආදිය සිදුවනවා. අපන කරදර අරවුල් කරගැනීම රාජ්‍ය දඬුවම් ලැබීම ගමන් අධික වීම සොර සතුරන්ගෙන් පාඩු සිදුවීමට කරදර අධික වීමට මේ කාලයේදී සිදුවනවා. දුක් විපත් වැඩි වීමට හේතු වන කාරණා මේ කාලයේදී නැතිවෙනවා. එසේම මේ කාලයේදී වෙහෙස ගමන් යාමට සිදුවනවා. පවුලේ ඥාතීන් සමග අඩතබර හා ආරවුල් ඇති කර ගන්නවා. තද ලෙස කේන්ති යන කාලයකි. නිතරම සිත නරක් වන කරුණු යෙදෙනවා. තිබුණු සම්බන්ධකම් කැඩී බිඳී යා හැකි. ප්‍රියයන්ට අප්‍රිය වේ. ආශ්‍රයයන්ට නුසුදුසු අය සොයා යාමට සිදුවේ. නුසුදුසු අයගේ ආශ්‍රය වැඩි වෙනවා. පවුලේ අයගේ අසමගිකම් ඇති වෙනවා. පෙර තිබූ අසමගිකම් ක්‍රමයෙන් අඩු වී යයි. මත කැටුම් කල කෝලාහල වාද විවාද නිතර පාහේ ඇති කරයි. උසස් අය හා දුරදිග නොබලා කරන කතාවලින් අනුන් තමා සමග කලකිරෙනවා. මෙහි කරුවන්ගෙන් කරදර ඇති වෙනවා. ලැජ්ජාවක් හෝ අවනම්බුවක් ඇති වෙනවා. තමාට කරදරයක් හෝ නින්දාවක් නිසා කතා නොකර නිශ්ශබ්දව සිටීම සුදුසුය. ස්ථානීය වෙනසක් සිදුවනවා. තමාම යම් යම් දේ සොයා දැන ගැනීම උසස් වීමට ඉඩ ප්‍රස්ථා සලසා ගනී. තද උත්සාහයෙන් කරන වැඩවලින් ප්‍රයෝජන ලැබෙනවා. එය බොහෝ විට අධාර්මික ක්‍රියාවලින් සිදුවේ. සමහර විට මේ කාලය තුළදී තමා තුළ තිබූ මනුෂ්‍ය ගුණධර්ම හීන වී යාමට ඉඩ තිබෙනවා. උසස් ධර්ම ශාස්ත්‍රය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම මේ කාලයේ අධ්‍යාපන කටයුතු සඳහා පිට කෙනෙකුගෙන් උපකාර ලැබෙන කාලයකි. අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබෙනවා. ඇස්වල හෝ දත්වල ආබාධ වැළඳෙන්නට ඉඩ තිබේ. ශල්‍ය කර්ම හෝ බෙහෙත් විදීමක් කර ගැනීමට සිදුවනවා. පිට කෝප වීමෙන් සෑදෙන අසනීප සාදයි. ශරීර ශක්තිය අඩු වී යයි. භාර්යාව හෝ ස්වාමි පුරුෂයාගේ අසනීප තිබුණේ නම් ඒවා තදබල ලෙස උත්සන්න වෙනවා. ඔබගේ ශුභ දින ඉරිදා, අඟහරුවාදා, බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණය රතු පැහැය. ජය අංක 1 සහ අංක 7.
शुभ माणिक्य पद्मराग।